රජයේ ආයතන 100ක් වැහෙයි කියන එක ප්‍රශ්නාර්ථයක් සහිතව වැටුප්පා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මාර්තු 31 වනදා සිට අවසන් වෙනවා කියලායි පුවත්පත කියන්නේ. මොකද ඒකට හේතුව? ඒ කියන්නේ රජය යටතේ පවතින කොමිෂන් සභා සහ නියෝජිත ආයතන උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය නොවේ කියලා. එහෙම නැත්නම් පවතින ආයතනවලින් ඒ කටයුතු ඉටු කරන්න පුළුවන් කියලා තමයි මේ විදිහට වසා දමනෝ කියලා කියන්නේ. මේ අනුව තමයි වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මේ මාසේ 31 වෙනිදා ඉඳලා අවසන් කරන්න නියමිතව තිබෙන්නේ. ඒ වගේම මුදල් අමාත්‍යාංශ යටතේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ යටතේ ආයතන කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම වැටුප් සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සමාජිකයෝ 15 දිනක් සහ අනෙක් කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 36 දිනක් නඩත්තු කරන්න රජය මේ වන විට රුපියල් මිලියන 5 දශමටක් වැය කරනවා කියලායි කියන්නේ. ඒත් එක්කම කොමිෂන් සභාව ගත්තොත් පහුගිය කාලයේ කාර්ය මණ්ඩල සඳහා රුපියල් මිලියන 2.7ක් BMI CHK ගෙවීම් වලට මිලියන 1.4ක් වියදම් කරලා තිනවා. මෙන්න මේවත් එක්ක තමයි මේ වහල් දාලා තිනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තවත් බොහෝ ආයතන මෙසේ වසා දැමීමට සිදුවනවා, ඈවර කිරීමට සිදුවනවා කියලා පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දක්වලා තිබෙනවා.